මරණනාන්න මොහොත කියන්නේ කෙනෙක්ගි ජීවිතයේ තීරණාත්මක තැන. එවැනි තැනකදි ධර්මයේ සිහිකරගන්නවා කියනෙක කෙනෙකුට ලැබෙන විශාල භාග්‍යයක් ජීවිතේ ඉතාමත් උතුම්ම ලාභයක් තමයි මරනාාසන්න මොහොතේ ධර්මය සිහිකරගන්න පුළුවන් පරිසරයක් වට පිඩාවක් ඒ කෙනට සැලසෙනවා කියන්න. තින් අපි කවුරුද් දන්නවා බිම්බිසා මහ රජතුමා මරනාාසන්න මොහොත දැම් ලන් රජකන් කරන්න පින තිබුණ. බුදුරජාණන් වහන්සේව. සියසින් දකින්න බනහලා උතුම් සෝවාන් පලේ ලබන්න පින තිබ්බ. සෝතාපන්න පලේ ගැන ධර්මය සඳහන් වෙන්නේ. යුද්ධ දාහක් දිනනවට වඩා. දෙදෙවුලෝට අධිපති සක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වඩා. මේ ලෝකෙ පාලනයකන මහා බලසම්පන්න සක්විති රජ කෙනෙක් වෙලා උපදිනවටත් වඩා සෝතාපත්ති පලේ ශේෂ්ඨයේ කෙලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්න. එතකොට ඒ උතුම් සෝවාන් පලේ ලබන්න පින තිබ්බ. බුදුරජාණන් වහන්ස වෙනුවෙන්. තමන්ගේ උයන තමයි ආරාමයක් කළ පූජකරය. තමන්ගේ රාජකය උයන කුටි සෙනසුන් හදලා පලවෙනිම ආරාම පූජාව වේලුවනේ. එතකොට මේ තරම් පින්කරපු රජ්ජුරුවන්ට මරනාසන්න කාලි අවසාන කාලෙ තමන්ට සැනසිල්ලි කරපු පිනක් සිහිකරගෙන බුදුරජාණන් වහන්සේගේින් බණහාගෙන හිතාහදාගෙන මියයන්න බැරිවුණ. එතකොට නැම්බොහෝ දෙනෙක් අපි මෙච්චර පින්කරලා ඇයි අපිට මෙෙම ප්‍රශ්න කියලාහන වන්නේ හ දෙෙකුට මෙිච්චර පින් කරන අපිට මැයි මේ කරදර. මොකද අපි මේ කරපු කරමේ ඇයි මේ අපිටම මෙහෙම වෙන්නේ කෝම මේ පිංවල විපාග කියය ලහන්. දෙ බලන්න බිම්බිසා රජ්ජරෝ දැන් අජාසත්ව රජකම ඉල්වා තරුණවයිසද. ඒ ඉල්ලපු ගමන් පරාජ්‍ය තමන්ගේ පුතාහාට පවරල අභිෂේක කරලා රජර කල්පනා කරලා දැම්මට අවසාන කාලි පිනත්්දහමක් කරගෙන බදුරජාන් වහන්සේගේෙන් බනහාගෙන විවේකෙන් ගුණධර්ම වඩාගෙන ඉන්න පුළුවන් කිය හැබැයි. රාජාභිෂයක ලැබුවට පස්සේ පිරජුරුවන්ට එහෙම නිදහස ඉන්න දුන්නේ. අවසානය අල්ලලා හිරකර. එහෙම හිරකරලා කාලයක් තියලා ඊට පස්සේ දෙවත් අහදරු මික පසු පස හිටිය උපදෙස් දෙන උපදේසකක් හැටියට. ඒ වෙලාවේ කන්න නොදී කෑමත්නෑ වතුරත්න කන්න නොදී බර හිරගේ ඇතුළේ මරන්න තමයි සැලසුම් කරේ දැම් බලන්න මෙහෙම වෙන කොට දැන්. බිම්බිසාරජුරූ ගැන අපිට එක පැත්තකින් හිතන්න බලුවන් සවාන්විච්ච ශ්‍රාවක හිත හදාගත්ත කෙනේ. ඒ නිසා මරනාාසන්න මොහොතේ කොච්චර වද දුන්නත් තන්න නොදී හිටියත්. බිමිසා රජ්ජුරෝ අපායගාමි අක්කුසලයකට වැටෙන්නේ නැති සෝවාන් කෙනෙක් නිසා ඒ විදියට හිතාදාගෙන හිටියා කෙලා අපිට කෙනෙුට එහෙම හිතන්න ප ලාපිට බිමි රජුරුවන්ගේ. ඒ අවසාන මොහොතේ ඒ ප්‍රශ්නවලට මූනදීපු හැටි ජීවිතය එක හරිම පුදුමයි. ඒ ඇනිෙදැ මේ රජෙක්නනි සාමාන්‍ය මනුස්සෙක් නෙමේ රටක් පාලනය කරපු මහා බලයක් තිබ රජෙකුට තමයි. මේ තමන්ගේ වෙනහතුරෙකුුණන්නේ තමන්ගේ පුතාමයි. මේ තමන්ව හිරේදාලා කන්න නොදී මුලද අම්මට බලන්නන්න දුන්න කියනවා. දේවිය මොකදකරේ බත්මුලක් හොරින් හඟගෙනාව. ඒ අහුනා. ඊට පස්සේ කෑ අරගෙනෙනවද කියලා පරික්සා කරනවා. ඒ නිසා දේවිය මොකදකරේ තමන්ට කන්න දෙන ආහාර ටික අඹරල ඇගේ ගාගෙන සලුවකින් වහගෙන නෝ. තකොල් ලොකු ප්‍රමාණයක් ඇගේ ගාගෙනන්න බෑන. මේක සූරලක්. උංචි ගුලියත් දෙකක් හරි ඒවි දිහට තමන්ගි ස්වාමියාව ජීවත් කරවන් අර දේවිය උත්සාහ ගත්තා ඒවගේ ආහාර ටිකකින් හරි. වෙන කරන්න දෙයක් නෑ. අවසාන මේකත් අහවුනාට පසි දැන්දේවයට බලන්න දෙන්නේ එත්න කවුරුත් රාජ පුරුසෙකුටවාද අමාත්‍යවරයකොටවත් තමන්ගේ අම්මටවත් පිරජරුවන්ග බලන්න දුන්නේ අජාසත්්‍ය සාහනි දැ වෙන කෙනෙකුට මෙහෙම වෙනකුට හිතන් මනසේ ස්භාව කොච්චරණං කේන්තියක් වෛරයක් දේශයක් පලිගන්න හිතනවා දැන් බොහෝ වෙලාවට අධනිකාං වර්තමාන දෙමව්පිය ඔයි දරුවන්ට පොඩිපොරිි ප්‍රශ්න ඇති වන්හන් බනින හැටි නිගන් දර්ශන හිතන්නගනේ අපි මූට කන්න දුන්නේ මෙහෙමයි. මේ ක ලොකු මහත් කරේ මෙහෙමයි. මුට මෙච්චර මහන්සි වෙලා මුං හදලා කරලා මුන් මේ අපිට මේ කතා කරන නහැටි එ මුම් මේ දෙනවද. කොට අන්න එහහිම හිතනවන්නේ සාමාන්‍ය තාදකිනෙක්කවේ අම්මක කෙනෙක්වේ වාර දරුව ගැන තරාගයාර පසේ දරුවන්ටර කරපු කියපු දේවල්ලෙක්ක ආපස්සට බනින සභාවයක් තියෙන. හැබැයි බිම්බිසා රජ්ුරුවෝ කොච්චන වද දුන්නත්. අජාසත්තට වෛරකරයේේ පලිගන්න මම් ැරිල්ල හරිමුගෙන් පලිගන්න එහම හිතුවෙන. අන්න ඉතන තමයි හිතහදාගන්න අර අමාරුම තැන හිතහදාගන්නවා කියෙනන දර්ශන ඒක තමයි ඒගැන අපි මේ දරමින් පුරුදුුවෙන්න්න ඕන. සමහරලාට මේ බණවාඩි වෙලා පුටුවක ඉඳම් කිසිම ප්‍රශ්නයන් නැතුව බනහන කෙනෙකුට ඇදේ ඇල වෙලාහරි ඇත්ත න අන් කියෙලා හිතන්න පුළුවක් හැබයි මන්ගේ ජීවිතයේ ප්‍රශ්නයක් ආපු වෙලාවක. තමන් ලොක පීඩනයකට පත්වෙච්ච වෙලාවක. සමට තමන්ගේ දරුව තමන්ට නොසලකන වෙලාවක. තමන් ගෙදරින් එලියට ඇදලදාන වෙලාවක. සමහල්ලාට තමන්ටරවගේ ලොකු ප්‍රශ්නකට පීඩාවකට පත්වෙන්න මොකක් හරි අනතුරක්. එක්කු හතුර ටිකක් වටකරගෙන තමන්ට ගහන පහර දෙන වෙලාවක්. ජීවිතේ විශාල බයක් ඇතිවෙච්ච වෙලාව අන්න ඒවෙලාම ක අපිට ධර්මය ගලපගන්න බැයිනක්. අපි මේ අහපු ධර්මය ප්‍රාජෝකක අපේ ජීවිතයට ගලපා ගැනීම කියන ඒ හැකියාව ඔබ එතැද ඔබ පරදින අශ්‍යම තැනදි ඔබට ධර්මය ගලපගණන්නඩ බැරවෙනවා. බිම්බිසා රජ්ජුරුව අර හිරකුටේ දම් බුදු ගුණ හිතනවා ධර්මය ගුණ හිතනවා සඟගුණ හිතනවා. අපිට ඔය එ බිමිසා රජ්ජරෝ ගැ ධර්මයත් සඳහන් වෙන. ඒ ග්‍රන්ථවල යටවාවල සැංගල සඳහන් වෙනවා දැ අදටත් අපි රජගහනුවර ගිය හම මුගිච්චකුට පරතයේ බුදුරජාණ වහස වැඩහිටියේ සුගන්ධකුටියේ පිහිටපු තැනට බිම්බිසා රජතුමා හිර කරලා තිබනාා කියන ඒ හිරමැදිිය තිබච්ච තැන එතනට පේනවා එතනට ගහි බලපුම ඇත කඳු අතරින් පේනවා එතැන එතකොට මේ දහ පොත්වල තියනවා බිමිසා රජ්ජරුවෝ අර හිරකුටිය ඉඳං ඒ දිහා බලාගෙන අර කවුලුවෙන් ඇත බලාගෙන බුදුගුණ හිතනවා. බුදුරජාන් වහන්සේ කාන්තිෙන් අරහං සම්මා සම්බුද්ධයි. වි්‍යාචන්න සම්පන්නයි සුගතෝ ලෝක විදුූ. ඊළඟ ීහිතනෝ බුදුරජාන් වහන්සගේ ධර්මය කොච්චර සත්‍යයක්ද. ඉපදීම දුකයි කියලනිෙවුන් වහන්සේ දේශනා කරේ ඉපදිච්ච නිසානේද මංමේ දුක් විඳෙන අන්නදැන් අපිට දර්සන මනුස්සේකොට සාමාන්‍යෙන් ප්‍රශ්නයක් එනකොට බොහෝ දෙනෙක් හිතන්නේ ඉපදීම දුකයි කියලනි බුදු හාන්දුර දේශනාකිරී. පදිච නිසානේද මම්ම මේ දුක් විදින්න කියලා හිතෙන්නේ. ඇයි මට මෙහෙම වෙන්න කියනයහන්නේ. ඇයි මටම මෙහෙම වෙන්නේ. මෙච්චර පින්කරන මේ වගේ ගුණධර්මපුරන මෙහෙම දන් දෙෙන ඇයි මටම මෙහෙම වනේ හැබැයි මේක ආය සත්‍යය එතන අපි ඒක ගලපගන්නේ. දැන් හොන්දට අපි බැලුවත් අපේ ජීවිතයන හැම ප්‍රශ්නයම්ම ජාතිපි දුක්කං ඉපදී මත් එක්ක හටගත්ත දුක. ජරාපි දුක්කං ජරාවට පත් වෙලා. වයසට ගිහිල්ලා ඇති වෙන ෙඩ දුකීළඟට ලෙඩ රෝග. නොයෙක් ලෙඩ අසනීප කායික මානසික හිසේ ඉදන් දෙපතුළ දක්වාම මේ හටගන්න පුළුවන් හැම්ම ලෙඩක්ම. පුදුහාන්ද්‍ර පෙන්ුවේ මේක දුකක්. ආ දුක්කාහරි සත්්‍යයට අයිති දෙයක් ලෙඩවීම දුකක් වයිසටයාම දුකාක්. ඊළඟට මරනම්පි දුක්කං. එක හාරය සත්‍යය. ඉපදුනානං රජෙක් වුණා සිටුවරයෙක් වුණා සක්විති රජෙක් වුණත් නත්ති ජාත සමරණන් නොමැරීන්න පුළුවන් ක්‍රමයක් ලෝකෙන. ඒ කාන්තෙ රණයට මුණ දෙන්න වෙනවාමයි. ඉතකොට ඊළඟක තමයි පිය විප්පයෝගෝ දුක්කෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම. අපි ජීවිතවල බොහෝ දෙනෙක් අඩන්නෙ දුක් වෙන්නේ ඇයි මටම මෙහෙම වුණේ ඇයි අපිටම මෙහෙම වෙන්නේ දැ. අපි ආදරය කරන අපි හිතවත් අපිට සමහට අපි ලඟින් හිටපු අය ඒ අය එකක් කෙන එකේක් කෙන සමල්ලාට අපි ඇත්වෙලා යනවා ඒ අය ජීවිතය අතහැරල යනවා ප්‍රියන්ගෙන් වෙන්වීම. ඊළඟට අපිියේෙහි සම්පයෝගෝ දුක්කෝ. අප්‍රියන්නෙක් එකතුවෙන්න වෙන. හතුරෝ තරහාකාරයෝ, ඉරිසියාකාරයෝ, කරදරකාරය වද දෙන මිනිස්සු. එතකොට මේ වගේ අයි ජීවිතය අපිට මුණ ගැහෙනෝ. මේක ආරය සත්‍යයද අපිට හතුරෙක්ගෙන් කරදර ප්‍රශ්න එනකොට අපි මේක දුකාාරි සත්්‍යයට ගල පන්නන්නේනි බුදුහාන්දුරන්ගේ ධර්මය දේශනා කළ තියනවනි ඉපදීමම නිසා නේද මේව හටගන්නේ. මේක කාරරි සත්්‍යයක් නේදකි ල අපිට හිතෙන්න්නේ. එතකට මේ හැම දෙයක්ම? ධර්මය තුළින් දකිනවනං අන්න බිම්බිසා රජ්ජුරූ ධර්මය තුළින් ඒව හිතල හිතනො මේ ධර්මී කාන්තිීන් ස්වාකාතයි, සන්දිිට්ටිකයි, යකාලිකයි, ධර්මී ගුණහිතනවා. සඟගුණහිතනවා මරණ සතිය වඩනු. අවසානයේ වදදීල වදදීලා මරන්න තමයි අන්තිමට මජා සත්ව වදකයන්ට අනකරේ. ඒවෙලාවෙේ අර වැරදිකාරයන්ට ඒකාල තිබිලතිනව දසවදය ක කියලා දර්ශන අහල ඇැති. දස වදේ දෙනවා කියලකිෙන සමහරලාවට උඩ එල්ල තක් අපපනවා අ දෙක කපනවා කකුල් කපනවා කසම් පහර දෙනවා. යටිපතුල් පලල ගිනිපොකුරු ඩැවිද්දෝනවා ඊළඟට කකුලි හමගලවනවා එතකට මේ වගේ. අර ඊළඟට බෙල්ල දක්වා පොළුවේ වලලලා ඇත්තු ලගුව පාගවන ඔය වගේ දෙවත් තම ඒකාලෙ වැරදිකාරයට රජවරු දීලාතියනොව උල ඉදවනවා ඒවගේ දඩුව. එතකොට බිම්විසා රජ්ජරුවන්ට යටිපතුල් පල ගිනිිපොකුරු ඇවිදෙව කිය. එචර වේදනාවක් දෙනකොටවත් වෛරයක් දවේශයක් කේන්තියක් හිතට ඇතිකරගන්න නැතුව ධර්මීම සිහිකරගෙන තමයි මියගී එනිසාපිට පේනවා දීගනිකාය සඳහන් වෙනවා ජනවසභ කියලා සූත්‍රයක් ජනවසභ කියන්න බිම්බිසා රජතුමා මිය ගිහිල්ල ඉපදුනේ නින්දෙන් පිබිදිය වගේ ජනවසභ කියලා දෙවි කෙනෙක් වෙලා වයිශ්‍රවන දෙවියන් යටතේ දිවිය සෙම්පති දේවතාවෙක් වෙලා පහළල වන එතකොට ඒ ජනවස දව බුදුහාන්ර මුණගැහින් ඇැල්ලා මන්ගේ දිවිය ලෝක විස්තර කියලා ස්වාමීනිි මයි ජනවස්සභ මයි ජනවසභ කියල වන්දනා කරලා යනවා. එතකොට අපිට පේනවා අච්චර ධර්මී හැසිරිච්ච කෙනාට, බනාහපු කෙනාට අන්න ධර්මේ ප්‍රයෝජනවත් වෙච්ච හැටි මරණසන්නම හොතේ. දැන් අපි ධර්ම දේශනාව කතා කරපු සිදුවීම දරචන මීට වඩක් ගොඩක් වෙනස්. ඒකට හේතුව තමයි ඒ කාන්තාව, ස්වාමීන් වහන්සේ නමකට වතුරටිකක්දේලා බමුණ එකතුවෙලා ගල්ගහල මරපුයේ කාන්තාව. සෝවාන් වෙලා හිටි නෑනෙ බුදුගුණ දන්න කෙනෙක්කත්. ධර්මේ ගුණ දන්න කෙනෙක්කත් සඟගුණ දන්න කෙනෙක්කත් මේ කාලයක් බනහලා හිතපුරුදු කරගත්ත හිත දමනය කරගත්ත කෙනෙක් නෙමේ. හැබැයි ඒ කාන්තාවට තිබුණා හිත හදාගැනීමේ දක්ෂතාවේ. එතකොට මෙන්න මේ කාරණයයක් තමයි අපිට වැදගත්මදේ. කුට ැ මේ සමාජය තුළ දර්ශන ඕන තරන් අපි මේ මුණ ගැහෙන අයාතරූබ දැකළ ඇති සමහරු අවංකවම ගත්තුත්. බොහෝ ගුණධර්ම පුරන්න මහන්සි ගන්න. ඒ අය නිතරසිල්ගන්න උසාහ කරනවා ගෙදර බණහානවා බණපොත් පත් කියෝනව සමහරලාට පිින්කංගුලට යනවා. හැබැයි ඒ සුරූපය තුළ හිටියට අර ප්‍රශ්නයක් කහාවට පස්සේ ප්‍රශ්නයට මූුණදීමේ දක්ෂතාවනෑ. අන්න ඉතනන්න දි මානසික වැටනු. ඒ මට මෙෙම වුණේ මචර සල්කරගෙන මෙච්චර බනහල මෙච්චට පිින්කංකල ඇයි මටම මෙහි වුණේ කියලා අන්න එතනද ඒ ප්‍රශ්නයත්යක කඩාගෙන වැටෙනවා. ඊළඟට සමහරයි පින්කංකරාට ඒ තුළ ගැටිනෝ සමල්ලාට පින්කං කරන්න ගිහිල්ල ප්‍රශ්න හදාගෙන ර්ඩ වෙලා ගැටිලා එතනද සමහර ආජපියයෙන්න්නේෑ මේ පන්සල පැත්ත පලාතෙන්නේ මුං ඉන්නවනම් ආයෙනෑ මේ පන්සලට එදකට ඔන්න ඒවගේ ප්‍රශ්න හදාගෙන අයන්න ඕනතර දැලලා ති. එතකොට මි බොහෝ දෙනෙක් බනාහවට සිල්ගත්තට මීකත් කොච්චට දැනගත්තත්. ඒ ප්‍රායෝගිකෝ ගලප ගැනීමේ දක්ෂතාව බොහ දෙෙකුට නෑ. හැබැයි මෙතන වැදගත්මදේ තමයි එධර්තූන කියන බමුණු ගමේ හිටපු මේ බ්‍රාක්්මණ කාන්තාව බුදුගුණ දන්නේ නැති වුණා ධර්මයගුණ දන්න ඇැති වුණා සඟගුණ දැනගෙන හිටිය නැතත්. තමන් කරේ යහපත් දෙයක්. ඒ යහපත් දේ තුළ කමක් නෑ මේ අයි ගල්ගහල මට මැරුවත්? ක්න මංකරේ හොඳද එතකොට මේ කරම කරම් පල ගැන බුදු හාදුරන්ගේ ධර්මය ගැන ගැඹුරු නුවනකින් හිතහදාගත්තත් නෙමේ. තමන් කරේ යහපත් දෙයක් ඒ යහපදදේ මංකමක්නය ඕන දක්වෙච්ච දෙේ මං හිතහදා ගන්න කියල එතන හිහදාගත්. ඒ හිතහදා ගැනීමේ දක්ෂතාව තුළ දෙව්ලෝ උපදින්න තරං ඒ දක්ෂතාව උපකාර වුණ. එතකොට අපිට මෙන්න මේ හැකයාම අපිට මේ ලෝකෙ වර්තමානේ. අපි දැන් මේ කාරණ ගැන බණ කියන වගේම අපි ලෝකෙ පුරා බොහෝ සිදුවයින් අධ්‍යියනය කරනවා ඊළඟටම බෞද්ධ වනා කියල මේ දක්ෂතාව ඇතිවෙන් නෑ දර්ශන. උපතින් බෞද්ධ වනා කියලා හරි පන්සලට ගියා කියලා හරි සුදු ඇඳලා හිටියගේල අුගානසිවරක්පොෝල හිටිය කියලවත් ඒ දක්ෂතාව ඇතිවෙන්නේ. හන්ඳරයපුංචි බාධකිරීම එක්ක දැන් අපිහමමු දැන් වහන්සේ පැහදිි කරගෙන යන දෙේත්ත එක් අපි හාමුදුරණය වෙනත් ජාතියකට අයත් කෙනෙක් කියල හිතන්නක දැන් ෞද්ධ නෙේ එත් ජාතියකට ආගමකට අයිති කෙනෙක්ු. හිත පැහැදීමෙන් ආනිසංසදන්නෙත්නෑ හැබැයි යම් කිසි සත්ක්‍රියාවක් කරනවා. එවැනි කෙනෙකොට හිත පහගෙන සුගතිගම වෙන්න පුළුවන්කමක් තියෙන ොද ප හමුදුරනේ ඕ දැන් අතනදි වුණේ එහෙම දෙයා. එයාම් බෞද්ධවත් දෙරුවන් සරණගිහිල්ලා කර්මකරම් පල විශ්වාසයෙන් බුදු හාදුරන්ගේ ධරමයට ආපුශාවිකාවක් නෙමේ. බ්‍රාහ්මණ කාන්තාවක් එතකොට අන්‍යාගමික කෙනෙක් ඒයයි. ක්මනා ගම මහා ්‍රහම දෙවියන් ගැන විවාසෙන් ඒ කාල තිපිච්ච මැඳුම් පිදුන් ය වත් පිළිවෙත් කරගෙන හිටපු කෙනෙක් ඒ තිවිච්ච ඇද හිලි අදාගෙන හිටපු කෙනෙක්. හැබැයි තමන්කරපු යහ පද්දේ තුළ හිතප හිටවා ගත්තා. අපිට පේනො මේ වර්තමානය පින් අංකරන්න බෞද්ධෝ විතරන්න මේ ලෝකෙ පුරා ගත්ත හම ඔබ ලෝකෙදහාහොට බලන්න. මේ ලෝකයේ අ්‍යආගමක නොයෙක් මොන විදිහට හිටියත් එමිනිස්ස හරියට පින් කරනවා. අපි දකින මේ ලක ගොඩත්දවුණ රටවලමිනිස්ස. ඒ අය තමන්ගේ ආදායමෙන් කොටසක් වෙන් කරලා. ඒයයි හරියට දුපා රටවල ඉන් දැන්ුවේ අප්‍රලිකාන් රටවල ඉන්න අසරනය මේ දැකල ඊළඟට බකු ගඩු රෝගීං වෙනුවේ ඒ පිකා රෝගීන් වෙනුවේ සමහන්ලට දරුවන්ගේ සැක්කම් වෙනුවෙන් මේ ලෝකෙපුරා මිනිස්සු හරියට තමන්ගේ උපේන ධනයෙන්. ඒ මුදල්වෙන් කරලා මිනිස්සුන්ට උදවඋපකාර කරන මේ වැඩ සටහන් ලෝකපුරා හරියට තියෙනවා. එතකොට ඒ අය සමහරලාවට මේක විපාකයක් ඊළඟ ජීවිතයේ මට ලැබෙයි මේක සංසාරය ලැබෙයි ඒගන ලොකු දැනුමක් වැටහීමක් ඇතුව කරනවානිමේ ඒ අයි කරත් අනුකම්පාව සමල්ලාට ඒ අයි තුළ තියෙන්නේ ඇත්තටම ඒයි බුදු දහම කියන වචනේ දැනගත්තේ නැත ධර්මය සදහන්දේ තමයි ප්‍රායෝගිකව කරන්න බුදුහාන්දුර පෙන්නනවා ලොකු දෙයක් දන්න එතත් අපිට මෙහෙම පුළුවන්න ඒදේ මටවනාන අන්න ඒක හිතන්න පුළුවන්න බොහෝ ප්‍රශ්නවලින් අපිට වලකින්න පුළුවන් දැන් සිල්ටකින එක හිතන් බුදුහාන්දුර පෙන්නවා අත්තානං උපමංකත්වා තමා තමා උපමා කරගෙන හිතනවන. දැන් හිතනවනං මාව මරනවට කැමති ද. මගේ අතපයි කපනවට කවරුහර ඇවිල්ල ගහල මංගව මරනවට කවුරුත් කැති නැමිලෝක සියලු සත්්‍යයෝ ජීවිතයේයටට ආදරරි ජීවත්වෙෙන්න්න කැමති සැප කැමති. මරණයට අකමැති. ඒ නිසා මට වෙනවට අකමැතිදේ මම තව සත්වයෙක් වෙනුවෙන් කිසිම සතෙක් වෙනුවේ මං ඒ සතෙකුගේ ජීවිතයක් නැති කරන්නේ. අන්න ඒ විදිහයට හිතල අපප්‍රාණගාතය වලකින. ඊළඟට තමා අනුව හිතනවා මගේ දෙයක් හොරකංකරනවට මම කැමතිනේ තමන් ආස දෙයක් තමන්ගේ මිලමුදල් වේවා රන්රිදීවේවා තමන් ආසකරන දෙයක් තම කෙනෙක් සොරීතකින් අරගෙන එක නැතිවුණම කොච්චට දුකක් වේදනාව තමන්ට දැනෙනවාද. ඒ නිසා මම අනුන්ගේ දෙයක් හොරකංකරගත්තොත්. ඒකිෙනටත් ඒ දුකම නේද දැනන්නේ. එතකොට ඒ විදිහට තමා අනුව හිතලා එයා හොරක මේ වලකිනෝ. යන් සමලන් මේ කර්ම කරම්ඵල, ඒ පහ ගැන ලොක දුමන් ැතිකෙක් වන්න පුළුව. ඊළංඟට හිතනවා සාමාන ජීවිතය තුළේ අහිතනවා. පවුල් ජීවිතයක් අත කරන කෙනෙක් එහට හිතන්න පුළුව බාහිර පිටස්තරයක් තමන්ගේ පෞජීවිතයට ඇවිල්ලා එක්කු මොනවාහරි පවුලේ අවුලක් හදනවට. එක්කෝ නොමනා ක්‍රියාවන්තුල හරි පවලි සැකයක්ක පද්දවල පවල් ප්‍රශ්නයක් ඇතිවෙනවට ඒ අයි කැමතිනේ ඕනම කෙනෙක් පවජීවිතයක් අත කෙනෙක් කැමතිනෙ. තමන්ගේ ස්වාමිය සමඟ හෝ තමඟ බිරිඳ සමඟ වෙන ැදීම ඇති වෙලා ප්‍රශ්නඇතිවෙලා පවුල් බිඳෙනවට කැමතින එනම් ම අකමැතිදේ මම නිසා තව කෙනෙකුගේ පවුලක් විනාස නොවිය යුතුයි. අන්න එහම මේ ලෝකෙ ගොඩක් මිනිස්සු මේ විදිහයට හිතනවා. කවුරුත් බොරුවක් කියලා මාවරවට්ටනට මම කැමති නැත්නම්. ඇහි ම බොරු කියලා තව කෙනෙක් කරවටන්නේ. ඊළංඟට දර්ශන ඕනම කෙනෙක් කවුරුත් කැමතිද තමන්ග පහත් කරලා කතා කරනවාට. තමන්ට බනිනවට නරක වචනවලින් සැර කරලා බොහොම පහත් විදිහට රුස වචන වලි බනි කුද කැමති බෙනනම්හන්න. මේ ලෝකෙ කවුරුත් කැමති නෑ. එතකට ඒ නිසා මම මගේ වචනයක් තුළ තව කෙනෙක්ව පහත් නොකළ තුයි. තව කෙනෙක්ව හිංසාාවට පීඩාවට පත් නොකල තු මේ ලෝකේ දියුණු රටවල් වල ගොඩා කරටවල මිනිස්ස ජීවත්යන්නේ තව කෙනෙකුට හිංසාවක් නොවෙන විදිට. ඒතකොට ඒකම තමයි ඒ දියුණුව. එතකට මේක ප්‍රායෝගික ඒ අය මේ එක කර්ම කරම් පල පැත්තෙන් බණකතා ජාතක කතා, මේඒක ලොකු ව ග්‍රහයක් දන්න නඇතිවෙන්න පුළුවක් හැබැ ඒ අය ඒ විදියට හිතනො මට වෙනවට අකමැති දේ. තව කෙනෙකුට මගින් සිදු නොවේ තුයි. අන්න එහෙම හිතල ඒ අයි ගුණ ධර්මපුරනවා එතකට ඒ පිනක්. ඒ තුළම ඒ අයි කරන යහපත් දේවල් ඒ අයි බොහොම සතුටෙන් සිහිකරලා ඒයයි හිත අහදාගන්නවා නැගම් මම ගොඩක් විදේශ රටවල් ඔල වැඩ කරන අප විදේශ රටවල් බොහෝ කල් ඉඳල තියෙනවා තකට ඒතුළ අපි දකින දේවා සමහර? ස්ටේලියාව ගත්තු ම ොඩක් යිකයින්න තැගවලට ගිල්ලමකො මගේ ලම්ික්ු ධ්‍යානයක් සීල සවාරණ අපි පවත්වගෙන යන එතකට අපි කොඩාක්ම ලෝකයේ ඒවගේ තැන්වල ගිහිල්ල ඒ ඒ රටවල්වල කොහොමද මේ වයිසකායට සලකන්නමි ඇතියෙනවා ඒ්කයා හෝමතියනවා වැඩිහිට අයව රැක බලාගන්න ඒ සු රැකු මධ්‍යස්ථාන එතකට ඒවා අපි අධ්‍යයනය කරනවා. ඒ අය ජීවිත දැන්. සමහර අය දර්ශන අපි ගිහින් කතා කරනට ගොඩක්ේ වයිසකයක මංගිහිතා කළ ඉතැන්ගොටමං යවෙනවා. ඒ අය මේ අ බුදු දහම ගැන කරම කරම්පල් ගැන ලොකු දෙයක් දන්නේනෑ හැබැයිඒය එය හිතනවා අපි ජීවිතයේ සතුටෙන් හිටියා. අපි හම්බ කරලා. අපි ඒවැන් කාලබීලා සතුටෙන් හිටියා. ඊළඟට අපි දරුවන්ට ඉගැන්නවා. අද දරුවෝ මේ ලෝක ජීවත්වෙනවා. ඊළඟට අපි හම්බ කරපු දේවල්ලොලින් සමහරරට චැරිටිවලට මිනිස්සූ. එකක දිලින්දුු වයිටඒ කරන ඒඩොනේෂන් පෝගෑම් මේ වගේ දෙවල්ලට එමනිසු සම්න්ඳධ වෙලා ජීවිතය කාලයේ මිනිස්සු සතුටෙන් හිටිය. දැන් අපි අන්න ලෑස්තිවෙන්න්න ඕනෙකිලා එමිනිස්සු හිත හදාගන්න. ඒ හිත හදාගෙන ඒ අය වයිසට ගියට පස්සේ ගොඩක් ලොකු ගෙවල් දොරවල් විකුණලා ඒ අය පුංචිගේකටයනවා. එහම නැත්නම් ඒ රටවල්ලතිනව රිටයිමන් විලේච්ච් කියලා තියෙනවා ඒ එකක පැතිවල තින ඒ වයිස ගිය බහොම නිදහසේ ඉන්න පැතිෙන. ඒය දැ ජවිතේ. ඒයි දන්නොදැන් අපේ අන්තිම කාලමේ ගෙ වෙන්නේ අපි සූදානංවෙන්න ඕන හිත හදාගන්න ඕනෑ. එතකට එහෙම හිත හදාගෙන අර ගෙවල් දොරුවල් අතැහැරලා තිවිිච්ච ලොකු දේවල් අතැහැරලා සමල්ලාට ඒවා පරිත්‍යයක් කරනවා. ඒ අයගේ ඒ චරිටිසවි සරහරරි ඒ ඒක රටවල්ලොට හැරිදි සහරු මේ රටපුරාම ඇවිදිනවා. ඒ අය සමහල් දැන් ලෑස්ති වෙලා අන්තිම කාල බොහොම නිදහසය ඇවිදලා බලලා නැති බැයට දන්දීලා සමහට දරුවෙක් නෑදැයි තමග බලන්නවත්. ඒයි කියනවා දැන්ඉතින් අර අපි යන්න ලෑස්තිපිට ඉන්නේ ආය සමාලාට දකිින් හම්බෙ දන්නේ දි මොකද යාල අර ලංකාය වගේ දවසගානමී බලන්නේ නොවන මේනේ තිය නිසා හම බලන්නාවත් කියන හොද ඉතින් අප දැන්ගිහින් එන්නම් අර ඒ වගේ මහනසිකත්යකින් බොහොම සතුටෙන් තමයි ඒයාගේ අන්තිම කාලීනෙද මං ගොඩක් ඒ වගේ තැන්ගොලගිල වැඩිහිටියයෝ එක මං කතා කරලා තියෙනවා. හැබැයි අපි අපි රටේ දැන්හිතන් වයිසට යනකොටන ඕක අනි පැත්ත තියෙන්නේ. අපේරටේ අන්තිම වෙන්න වෙන්න මේක අතහැරගණ්ඩ බෑ. ගෙවල්දොරවල් දරුවෝ දරුවන්ගේ දරුවූ මුණුපුරෝ අ වයිසකාචිල ඔක්කොම අල්ලගන්නවනේ. පොඩියවුන් මං කොහොමද මුංවදාලා යන්නේ. මම් අරර් දේපොල ඉඩකඩන් තන්හාාව ටෘෂණාව ඒවත් එක්ක පුදුමාකාර විදිහට මේ පංච කාමයන් ගැන අර හිටපු පරිසරය මේවත් දැඩියවු මනසිං උපාදානකරගෙන අල්ලගෙන ඉන්නේ. හැබැයි. ඒ ධර්මේ නොදැනගත්තත්. කෙනෙක් තුළේ අතැහැරීම තියෙනවන. අපි දකිනවා ලෝකේ සමහර ලෝකේ බොහොම ව්‍යාරිකව හැටිය දැඟ ඇප සමාගම නිර්මාටු ස්ටියූ ජප්ස් ගැන ඔබහලා ඇති. ඒ පිවක් හැදිල මිය පරලවගේ වෙලාවේ. ඔහු ඒ පිළිකාව කියල දැනගත්තට පස්සේ ඒ ගැන ඔහු බුදුම දේශන වගේ අක්කරා මංහිතන අදටත් ආදර්ශමත් අන්තර්ජාලයේ ලෝකෙ බොහෝ පිරිසක් බොහුගේ කතාවල් පරිාරණය කරන. ඒන තමන් හිත හදාගන්න හැටි තන් දැන් සූදානංවෙන වම මේ සියල්ල ලෝකයේ ඉහල්ලම බිලියනපතියෙක් වුණත් මරණය ඉදිරියේ දැම් මට මේ සල්ලිවලින්වත් මං ගොඩ නගපු දේවාලොලින්වත් මට දැන්වැඩක්නෑ. දැම්මං මගේ යහපත් දේවල් තුළමං ජීවිතේ මට ඒදේ තමයි මට මගේ මනසහදාගන්න උපකාර වෙන්නේ කියලා අනිත් හැමෝටම ආදර්ශමත්ත. ඔහු ඒ සවභේ ඔහුවකට මූන දෙන ස්භහමේ ගැන? කතා පවත් වෙලා අනිත්තා අයටත් ලෝකයට යමක් ඉදිරි කරලා මිය පටලෝගිය ඉන්න. තියනිසා අපිට තේරුම්ගන්නවොන මේ මේ ප්‍රායෝගික දක්ෂතාවයා බෞද්ධ වනාද නැද්ද ස්වාමීන් වහන්සේ නමත්ද නැද්ද දැ අපේ ගිලම්භක්ෂු මධ්‍යස්ථානයේ දැනට දර්ශන මගේ හොරණ සීල සස්ුවර්න අධ්‍යස්ථාන ස්වාමීන් වහසේ හතලිස් නමකට ආසන්න පිරිසක්. මේ අුරුදු ොලහක පමණ දීර්ග කාලය තුළ ගිලං වෙලා වැඩහිටිය අපේ ආයතනනි ස්වාමීන් වහන්සේලා අපත්තුවදාලා. කට ඒසාමන් වහන්සේලාගේ ඒ අපවත්වයෙන් අවස්ථාවල උන්හන්සේලා අතර් සමහරයි හිටිය සාමීන් වහන්සේලා දහදොලොස් නමක් උන්හන්සේලා පුදුමාකාර විදිහට ජීවිතයේ ධර්මී සිහිකරගෙන බුදුගුණ කියාගෙන වැඳගෙන මරනාාසන්න මොහොතේ අමාරුවෙන් පනාදිනකොට බුදදුගුණම කිය කිය පණගී වාමීනාන්සේලා හිටිය. එතකොට සමහර සාමීන් වහන්සේලා බුදුගුණ සිහිකරගෙන එහෙම පපු අදධක තියාගෙන පනගිහි අය හිටිය එදකොට හැබැයි ඒ අතර සමහරලාට කාලෙයක් සිල්ට ඇකලා හොඳට ගුණධර්ම පුරලා හොඳ පැවිදි ජීවිතය අවුරුදු තිහාාතලිය ගත කරක් සමහල්ලාවට ලෙඩවෙලා ටිකක් දුරුවල වෙනකොට ඒ අසනීපෙත්ත එක්ක සමල්ලාට ගැටෙනවා කේන් තියනවා අර බෙහෙත්හෙත් දෙන කෙන එකත් කේන්තියනවා තමන්ට තමන්ගේ ශරීර ගැනත් කේන්තියක් දවේශයක්යෙනවයිට පස්සේ. ඒ මේ දවේශය කියෙනෙ එක පුද්ගලෙක් මත පමණක් නෙමේ තමන්තුලින් ඇති වෙන. බලන්න සමහරු තමන්ට බැගන්නයි කොච්චරඉන්නවාද. මැරි ලවත්තියන්න්නේ නෑනේ මැරි ලවත්්‍යයන්න ෑනකකි කොච්රමේ තමන් තමන්ට බැගන්නවන. එතකොට ඒ දවේශයේ එකඒක සුරූපෙන් බලවත්තෙන්. ඒ තුළ කේන්තියෙන් වෛරෙන් දේශයෙන් සමල්ලාට දායකයන්ට බැනබැන. අපි මෙච්චර කරා පන්සල් හැදවා ගෝලය හැදවාම එකක්කත් අපිට සලකන්නේ බලන්නන්න. අපි මුන්ගේ දානවට කොච්චර ගියාද. එතකොට ඒ වගේ හිතෙන් සමහර වෙලාවට දායිකවෙෙක්ක ගැටන. තමන්ගේ ගෝලය එක්ක ගැටන? එතකොට ඒ හිතහදා ගැනීමේ දක්ෂතාව කියන එක මේක ලේසි දෙයක් නෙමේ. හැබැයි සමහර වෙලාවට කෙනෙක්ඉන්න පුළුවන් බ්ලොකූ දහම් දැනුවක් නැති හැබැයි පෙරසසරේ මෙකට සංසාර පුරුදු කියනවා ගොඩක් බලපාන. ඒ සසර පුරුද්ධර්ත්ථ එක්ක තමයි කෙනෙකුගේ හිතහදා ගැනීමේ දක්ෂතාවේ බොහොම ශක්තිමත් මනසක් ඇතියයි. සමහර ඉන්න හරිම මේ හෙට මැරෙනව කිව්වත් හිතහදාගෙන බොහොම සතුටින් ඒකට මුණ දෙනා ඉන්න.ද අපිට... ර්සන සමහර පිළිකා හැදිච්ඡාය. සමහරු අපිට ඇවිල්ල කතා කල බොහොම සතුටේ එක අපි ජීවිතල අපිට ගොඩාක්ත්දැින් ෙන සමහරයි අපිට ළඟට ඇවිල්ල උස්සගෙනෙන්නේ. ඒ ගෙනල්ල තිබට පස්සේ පුද්දුම විදිහට ධර්මය ගැන කතා කළ හාමුදුරනේ මම සුගතිය හිත පිහිටවාගෙන ඉන්නේ. මං හොදට පින්කංකර මම දැම්මැරයිද හෙටමැරයිද දන්නේ මම නන් ඉින් දෙෙන් පිවිිදිිය වගේ සුගතියමයේ කියලා. බොහෝම සතුටෙන් හිනාවෙලා. අර මරන්න බයක් දැන්. අන්තිම අවස්ථාවල සමහල්ලාට වෛද්‍යවරු මේ වන්න කරන්න දෙයක් නෑ. මෙයා කොයිවෙලද දන්නන්නේ කියන මට්ටමින් ඉෙදරය ඔපපු අය. ඉතින් අර දරුවෝ කට්ටිය ඒ අයි මෙයා දිහා බලබල අඩනවා හැබැයි ඒ අනිත්හයටටත් කියනවා ඇයිවාල අන්නන්නේ. මම නම් මැරෙන්නේ. මන්නන් ලෙඩා මං එච්චර සතුටෙන් හිතහතාගෙනින් නොන ඇයිවාලා මන්දිහැවත් බලලා හැදෙන්න්න කියනවා. එතකුට අපිට ඒවාගේ අයි ජවිත අපි දැකලා තියෙනවා. එනිසා දර්ශනය. මේ ධර්මයෙන් හිතාදාගන්නවා කියනක ලොක්කු දක්ෂතාවයක්. ඒ දක්ෂතාවය ප්‍රායෝගිකව ජීවිතය තුළ ඇතිකරගන්න ප්‍රායෝගික පුද්ගලේ බවට පත්තු ඉන්න කියන කාරණය අපි බොහොම කරුණාවෙන් ිසාකච්ඡාවත ලොබට සැහිපත් කරනවා. එතින් නෑ නිසා ඔබේ ජීවිතයේ වටිනාකම කොයිතරම්ද කියලා තේරුම් ගන්න ජීවිතේ ධර්මය සමීප කරගන්නවා කියන කරුණු නිරන්තරයෙන්ම සීපත් කරන්න. අපි ජාතිනාලිකා උත්සහ කරන්නේ පුළපුළුවන් සෑම මොහොතකම ඔබේ ජීවිතය සුවදායි ජීවිතයක් බවට පත්කරන්න, නිවනට යන මාර්ගය නිසිආකාරයෙන් පෙන්වා දෙමින්, ඒ මාර්ගය ඔබව ඉදිරියට රැගෙන යන්න තමයි උත්සහ කරන්නේ. හන්දුරණි අපි හිතමු මෙහෙම දැන්ඟ කිසිම දෙයක් පූජා කරන්න තමන්ට යන්න වාරුවක් නැති කෙනෙක් එන්නවා. හැබැයි තමුන් හරිහම්බ කරගත්ත මුදලින් යමත් අරගෙන්න්න කාටහරික් දලා කියනවා මෙන්න මේක ගිහිල්ල පූජා කරන්න කියලා. බැයි ඔහු න්නත්න පින්කම දකින්නත් නෑ තමන් පූජා කරන්න යන ද වෙනත් කෙනෙක් අතිය තම යවන්නේ. මෙවැනියටත් තමුන් අර පින්කම දැක්ක නැති වුණාත් යැ්්‍ය වෙනත් කාග අතේඋුණත් පූජා කරන්නකිව වෙනත් කෙනෙක්ත වනත් මරනාාසන්න මුොහොතේදී හිත පිහිටුවා ගත්තොත් ඒ පින්කම ගැන හිතලා අර පින්කම සේසින් දැක්ක නැති වනත් තමන් කරනලද ක්‍රියාව ගැ හිතල සතුටරුුණු සුගතිකාම වෙන්න පුුවන්කමක් තියෙනව. ඇත්තටම පුළුවන්කමක් තියන දරම සඳහන් වෙන පත්ති දාන පත්තානු බෝදන. පින් දීමත් පිනක් කෙනෙක් කරන පිනක් අහලා ඒක මෙනෙහි කරලා ඒක ඇස් දෙකෙන් දැකළහරි ඒක මෙිනෙහි කල සාධකාරයද්දීල සතුටු වෙනවනම් එතනත් ඒ පින තමන් අනුමෝදන් වෙලා බලවත් වෙන. න අපිට පේනවා බුදුහාන්දුරන්ගේ කාලේ බොහෝ ිලං වෙච් අයි දකනනාත පිෙන්ඩික සිටතුමා පවල් ලෙඩවෙලා මරනාසන්න වැදට වැටිච්ච වෙලාේ. හමන්ගේ සයෝකයකුට කතා කල කීවා. ඔබේ අන්න ජේතවනයට දැන් සිටතුමාට නැකිට ගන්න බෑ සිටුමා දැන් ඇඳී. එක තැන් වෙලා. මරනාසන්නයි. හැබැයි සේවකයකුට කියන ඔබ ජේතවනයට ගිහිල්ලා. මගේ වචනෙන් බුදුරජාණන් වහන්සේට මං වෙනුවෙන් ඔබ වඳන්න. මේ වන්දනා කරන්නේ අනාත පින්ඩික සිටතුමා වෙනුවෙන් කියලා මං වෙනුවෙන් ඔබ මගේ වචනෙන් වන්දනා කරන්න. වන්දනා කළ බුදුහාන්දුරන්ට සිහිපත් කරන්න සිටතුමාට බොහොම අසාධ්‍යය යමාරුයි කියලා. හාදුරට මං ගැන මගේ තත්වයගෙන දැනුන්දෙන්. ඊළංගට ඔබ යන්න කියන සාරිපපුත්්ත හාමුදුරන්ගේ කොටියට ගෙහිල්ලලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා මං වෙනුවෙන් උපායි වඳන්න කියන. මේ වන්දනා කරන්නේ අනාත පින්ඩික සිටතුමා වෙනුවෙන්මයි කියලා සාරිපුත්ත හාදුරන්ට මං වෙනුවෙන් ඔබ වඳෙන් වන්දනා කරලා මගේ වච්චනෙ සාරිපපුත්ත හාන්දුරන්ගෙන් ඉල්ලීමමක් කරන්න සිටතුමා ඔබහන්සේට ආරාධනා කරණේ සිටතුමාගේ නිවසට වැඩම කරලා ධර්මි කරුණක් හර කියන්න සිටතුමාට සරිපපුත්ත හඳුර දකින් ආසයි කියලා ආරාධනා කරන්න කියව. එතකොට ඒ වගේ දැන් අපි දකින සමහර අම්මලා වයසට ගිහිල්ලා ලෙඩවෙලා එක්ක ඇඳ එක තැන. ඒ අම්මව රුවන්න ලිසෑයට හරි ශ්‍රීමමහාබෝධිට හරික්කයන් අමාරයි සමට වෛ්‍යවුරුත් කියනවා මේකෙන එහෙම දුරගෙනයන්න එපා මේ තියෙන සභාවත් තත්වයත් එක්ක. ඒ අම්මට වඋනත් සමලාට ඒ ලෙඩ වෙලායින්න තාත්වවෙන්න පුළුව එහෙමත් ලොකු දුරගණක් ගිහින් එන්න වහෙසයි. හැබැයි. සමහල්ලාට අට පිරිකරක් සිවරක් ගෙනහල් අතගස්සලා මේක ගිහිල රුවන් වලි සෑයට අම්ම වෙනුවෙන් අපි ගිහිම පූජ කරලායි නවා. අපි ගිහිල ශ්‍රීමාබෝධීන් වහන්සේට අම්ම වෙනුවෙන් මේ පූජකරනව අම්ම අතගහල අනුමෝදන්වෙන්. හිතකොට ඒ වගේ අපිට පුළුවන් ඒ කෙනා වෙනුවෙන් පිරිකරක් පූජකරව. ඒ කෙනා වෙනුවෙන් ගිහිල්ල පින්ක මක් කරලා මල්ටිකක් හරි පූජකරවන් දැ ගෙදර බුදුන් ඇදත් අපි පුරුද්ධක් තියෙනව මල්වටිය ක ඩ ගෙන. ඒක ගෙදර අතගස්ස ලයිවරලා ගිහිල්ල පූජකනස්භාාවයක්න. සමල්ලාට පන්සලට පින්කමට යන්න එක්කෙනයි ගෙදර. හැබැයිඒ ගෙනියන පිරිකර හරි ෙදරට අතගස්ස අරගෙන යන්නේ. එතකොට මෙන්න මේ වගේ ඊළඟට කෙනෙකුට කරපු පිනක්. සිහිපත් කරනු ඇවි ලි මෙහෙම ගිහිලරවන්න ලිසයටගේ ලපි කංචුක පූජාවක් කරා එක්කෝ තමටලකු පින්කමක් තමන්ගෙවිය දන් කළ කරගන්න බැරි වනාකීම? කියන අපි අනකොට මේ වගේ ලස්සන පින්කමත්ති බනේ අපිද්ගිහිල්ල අයිේ ංචුකේ හරි අඇතියලා අපි මේ වගේ වටයක්ක් ගිහිල්ල චෛත්‍යයට පැලැන්දවා බොහම ලස්සන පින්කමත්ති බපික් ගිහිල්ලයි එකට සම්බන්ධ වුන් අතගහලාහරි අනුමෝදන් වුණ මේ පින්කම ගැන කියනකොට ඇත්තට මර ධර්මී හිත වඩන කෙනෙකුට පිනට කැමති කෙනාට කවුරු හරි කරපු පින්කමක් ගැන කියනකොට තමන්ට පුදු සතුටක් ඇතිවෙන දර්ශන මෙන්න මේක තමයි වටිනාකම. එකැන නැ සාමාන්‍ය අපි දකිනවා සමහර හිත්තොල ස්භාාවේ ඔබමි කොචර බනැහවත් ඔබ මේ කියන කරුණු ඔබේ හිතතුළින් බලන්. සමහර අයගැර පහත් ගති ලක්සන හිත ඇතුළෙ තියෙනවා පින්කංකරත් තර ඉරිසියාකං කුහකකන් තියෙනවා. තව කෙනෙ පින්කමක් කරනව කියලා එක ඇහෙනකොට ඒ පිංකම ගැන හිත ඇතුළින් ඇතිවෙන්නේ! ඉරිසියාව. කේන්තියා. තරහා ඒ තරහ තුළ සමහරලාවට එයාගේ ඒ පිින්කමට එහා ගිහිල්ල වෙන දෙයක් කියන. තවරු වරි කියනවා ඒ රසල්යි ගහිල්ල බොහම ලස්න්නන පින්කමක් කරානේ. එතකොට ඒ පින්කමානු මෝදන් වෙන්න. අනේ ඔය පින්කංකරට ඔයි ලෝකට පේන පින්කරට ඔවන්ගේ හැටිදන්න ඇද. එක්ො මොක් රි කියෙන ඔය ගහිල්ල චෛත්‍යයකද මේ සි යුරු පෙරෙව්වට අම්ලට සලකනවද. එක්කො මේ ගෙදර මෙන්න මෙහෙමයි අයිතවට අර මොකක් හරරි පැත්තකින්. අර පුද්ගලයාගේ අඩුවත් ඒ අර හිතේතියෙන කුහකමයි. කෙනෙක්ගේ පිනක් දැකල සතුටුවන්න කැමතිනැ පිනක් අනුමෝදන් වෙන්න කැමතින කෙනෙක්ගේ හොඳදත් දකින්න කැමතින. මකාක් හෝ අඩුව මකක් හරි දේකින් ඒට ගැන ගුණ මකුකම ගුණේ මකනවා. ඒෙනගේ යහපත මකනු. හැබැයි පිනට කැමති සත්පුරු සයාගේ සභහාවේ තමයි කවුරු හරි පිනක් කරානං ඒ පින තමන්කරාවගේ තමන්ට පුදුම සතුටක් ඇතිවෙන. කෙනෙක් පින ගැන කියන ගොඩ තමන්ගේ මූන එල්ලිය වැටිලා අත්දේක පපුුවට ඇල්ල දලෙ තියාගෙනසාහධ කාරදීල මේ තමන් එතන හිටියාවගේ. තමන් ඒ පින කරාවගේ අනේසාදු අනේසාදු කොච්චර දෙයක්ද. මාත්්‍යඒ පි අනුමෝදන් වෙන අනේ පි මාත් අනුමෝදං වෙනවා කියලා. අන්න එහෙම අනුමෝදංවෙන්න පුළුවන්නම් ඇත්තනම සත්පුරුස ලක්ෂණය. ඒ සත්පුරු සයත් තුළ ගුණධර්ම වැඩෙනවා. අන්න ඒනිසා ඔබ මේ කියන කරුණු ඇත්තටම ඔබතුරින් බලන්. බොහෝ වෙලාට මේ සමාජි අන්න එහෙම සභ හිත දියුණු ඇයයින්න. ඒ දියුණු අය? ෙ කරන පින්කම් අහලා සතුට දැන් අපිට වර්තමාන පේනවන දර්ශනය එකෙනෙක් මෙත් තමන් අතින් විය දංකරලත් නෑ. තමන් සතයක් දේලත් නෑ. තව කෙනෙක් කරන පින්කමක් දැකලා කේන්ති ගන්න පිරිස කොච්චරඉන්නවද. තව කෙනෙක් චෛත්‍යයක් හදනවා දැකලා තව කෙනෙක්. ධර්මසාලාවක් හදනවා දැකලා තව කෙනෙක් කරව පිංකමක් දැකලා. තමන්ගේ අතින් සතයක්කත් වියදන් නොවිච්ච කෙනෙක්. ඒ පින්කම දැකළ සතුටු වෙන්න තරන් හිත ඒ හිතේ නෑ ඒ පහත් ස්වභාවේ තුළ. අනුන්ගේ පිින්කාංගොලට බනින්න ගරහන ඒවට දිගහෑලි ලියන ඒවට බනින මොන තරම් පිරිසක් මේ සමාජි ගොඩ නැගෙනවාද ඒ අර පින්කන් දැකල හිත පහදවාගන්න තරත් ඒ මානසික දියුණුවක් නැති ඒ මානසිකව තමන්ගේ දුරුවල ලක්සන් ඒ පාපී කෙලෙස්සල ස්භාාවේ තියනිසා ඒ ස්භාමයන්න එක්ක ඔබ සමහරලාවට සමාජ තුළ පෙනීන්න පුළුවන්නෑ ඕක නෙමෙ මෙට මේ කයි හරිදේ මෙහෙම කරාණ හරි අපි නම් එන්න මේවා තමයි කරන්න නූවා නෙමෙයි කියලා සමාජයට පෙන් නො හැබැයි හිත තුළ තියෙන කෙනෙක්ගේ පිනක් අනුමූදං වෙන්න බැරිකම කෙනෙක් කරපු යහපත් දෙයක් දිහා බල සතුටු වෙන්න බැරිකම කෙනෙක්ගේ යහපත් දෙයක් වරනා කරන්න තරම් හිත නැමෙන් නැතිකම ැ බලන්න සමහර වෙලාවට සමහර ඉන්නවා තව කෙනෙක් කරන පිනක් ඒ තව කෙනෙකුට ය නොදැන් අනුන්ගේ පින්කමක්කිීම ද පින්ිකම කරන්න වෙන කෙනෙ. අපිහිතමු ච්ච ලොකු කවරුහරි ලොකු පින්කම සංවිධාන කරන. හැබයි මේයාට යන්නවිදිියෙකුත් නෑ. එඒ අනිත් අයියට කියනවා ඔයාගේ සමහරු ඉන්නවා කෝල් කර හරි කියනවා. අනේ අපි නා යන්න විදිහක් නෑ මේ වගේ ලොකු පින්කමත්තියනවා යාල හරි යන්න. ඒ පින්කමට කගෝමහරි සම්බන්ධ වන්න මේගේ ලස්සන පින්කමත්තියනවා. තට බලන්න තමන්ට යන්න බැරි වුණත්. තව කෙනෙක්ව යොදවන. තව කෙනෙක් යොමු කරන. තව පිරිසක් පින්කංගෝල්ට සම්බන්ධ කරවනවා. දෙකොට මෙන්න මේ වගේ සත්පුරුස ගති ලක්ෂණ තුළ. තමන් ඒකට සම්බන්ධ නොවුනත් නොගියත් තමන්ට විශාල් පිනක් පුසලයක් රැස් කරගන්න පුළුවක්. තිනිසා එවැනි ශ්‍රාවකයන්ට ඇත්තටම මේ ධර්මයේ ප්‍රායෝගික ජීවිතයට ගල්පකිෙන සුගතිකාමී වෙන්න පුළුවන්කම තියෙනවා. එහම. හොඳයි ජීවිතයේ අපේ සෑම මොහොතකම බලාපොරොත්තුවවෙන්න දේ තමයි කාටවත් කරදරයක් වෙන්න එපා ඒවගේ අපිටත් කරදරයක් වෙන්න එපා කියෙන බලාපොත්තුවක් පුංචයට හරි හිත්තුල තියෙනවා. එඒවනිින් තමයි අපි බොහෝම අපේ ජීවිතවලට යම්ෂ ආකාරයක කරදරයක් දුකාං ඇතිවූ අවස්ථාවන් වොලදී කාගේ හරි පිහිට පිසරණ බලාපොරොත්තු වෙන්නේ. එනිසා වින්ව තමයි මරනාසන්න මුොහුතේදී ඔබේ සිත පිහිටුවාගන්නට ශක්තිය එක්කාසු කරන්න අපි නැතෆෙම් ධර්ම දක්ෂණනා ධර්ම සාකච්ඡාව තුළින් අද වැඩි වශයෙන් කරුණු සාකච්ඡා කරන්නට එදෙන්නේ. හන්ද්‍රණේ මරණාසන්න මොහොතේදී කෙනෙකුට සිත පිහිටුවාගන්න බැරිවෙන්නේ මරණය දැනෙනෙන් නිසා ඇතිවන බය නිසාද. ඇතනම දර්ශන හිත දියුණු කලා නැති නිසා. හිතේ ඒ මරණයත් එක් ඇතිවන මරණවේදනාවේ නවා මරණ බය දැනෙනවා. ඉතකොට හැබැයි හිත දියුණු කෙනයි එකන අපි වේ පුරුදුවෙන්න මැරෙනවා නෙමින්. මේ ජීවිත තුළ කෙනකුට පුරද්ධන්න නැතිවන්න පුළුවන් හැබැම මේ ීර්ග සංසාරේ. අපි ඉපදෙමින් මැරමින් ඉපදෙමි මැරමින් ආපුූ සංසාර ජීවිතය කෙලවරක් හොයන්නබැරි සසර ගමනක්. එතකොට මැරෙන එක කොටසකට විතරක් ඒකට හොඳට මූුණදීමේ දක්ෂතාවයයි තව පිරිසකට මූනදීමේ දක්ෂතාවයයි නැතිවෙන්නේ. එතකොට මේ හැමෝහුම මේ මරණයට බය කෙනෙක් වේවා බය නැති එඩිතර කෙනෙක් වේවා මරණයට සිනාාවීගෙන මූුණ දෙන කෙනෙක් මේ හැම කෙනාම කෙලවරක් හොයන්න බැරි සංසාර ගමනේ, මැරමින් ආපු ආර්ගාන මෙතකයි කියලා කියන්න බැරික් අවස්ථාප්‍රමාණය මැරිච්චයෝය. හැබැයි අපිට පේනවා එහෙමනම් මේ මේ අත්දැකීම නෙමේ එතන වැදගත්වෙන්නේ ධර්මය පුරුදු කිරීම. මරණයට ඕන තරන් බුදුහාන්ද්‍ර පෙන්නම් මහනෙනමේ එලුව වෙලා බෙලි කැපුුම් කාපු වාරවල ගලාගෙන ගියලේ සතර මහා සාගරී ජලයට වඩා වැඩී කියලා. ඔය බුදු වැසින් දැකලා. අපි මේ එක පුද්ගලෙක් සංසාහරි එලුව වෙලා ඉපදිලා. බෙලි කැපුම් කාපු ආරවල ගලපුලේ මේ මහන්සාගරී ජලයට වඩා වැඩී කළ හිතන්න කියෙන්. කුකුල්ලු වෙලා ඒළඟට නොයි කරාජ දඬුවන් විඳලා මේ සසරි මොන තරං ආත්ම එක එක අවස්ථාවක මේක තියෙන්නේ අනම තක්ග සංීතය බුදුහාන්ද්‍රරපයවා කල්පයක් තුළ. දුර්ලබ මනුස්ස ජීවිත ලබලා එක පුද්ගලෙක් මියගියාට පස්සේ සම්මස් නහර ඔක්කොම කුණුවෙලා ඇට සැකිල්ල විතරක් මහණනිි ඉතිරි වුුණොත් එහෙම වෙන්නේ බුදහන්දරමයි පෙන්නන්නේ ගේ ඇ සැකිල්ල දිරන්නඇතුව ඉතිරිවුුණොත්? කල්පයක් තුළ ඇට සැකිලි විතරක් එකතු කලා එක පුද්ගලයකුගේ අරපේන වේපුල්ල පරෝතය වගේ ඇට සැකිල්ලි ගොඩක් පරොත්තයක් ප්‍රමාණයට ගොඩ ගහන්න පුළුවන්ගේ. එහෙමනං එක කල්පයක් තුළ මනුස්ස ජීවිත ලැබිලම අපි මැරිච්චවාර කොච්චර ඇද්ද. එහෙමනං මේ මරණේ කෙනෙක් මරණයට බයවෙන්නත් කෙනෙක් මරණයට සිනාමුස මූනෙෙන් මූන දීලා හිතහදාගෙන මරණේ ජයගන්නත්? මේ ධර්මය තුළින් හිතහදාග්ඩ දක්ෂතාාව තම ඉතන උපකාරවෙන්. ඒනි සයි මේ බණහන්න කියන්නේ බුදහාන්දුර පෙන්න්න මැරෙන්න වැටෙනකන් ඉන්න නැතුව. මරණ සතිය වඩන්න මරණය නිතර සිහි කරලා. ඒක භාවනාවක් වසෙන් වඩන්න. අන්නෙහෙම වඩන කෙනා අප්‍රමාදීව සද්දාසීල සුතතියාගේ ප්‍රඥාව වඩනු. දර්ශන බුදුහාන්දුරු පෙන්නවා කෙනෙක් තුළ සද්දාා සීල සුතතියාගේ ප්‍රඥා වැඩි ලන. ඒ ගුණධර්ම තමා තුළින් දකිනකොට තමා තුලින්ම විශාසයක් උපදිනවා මම දැම්මැරුණස් සුගති ම නන් දැම්මැරුණ සුගති, මං හොඳට සද්ධහා වැඩුව. මංහොදට පින්කරගත්ත මංහොඳට ගුණධර්ම වැඩුව. එතකොට ඒ තමන්ගේ ගුණ තමන් වඩපු ගුණධර්ම ගැන තමන්ගේ විශවාසය බලවත් වෙනකොට එයාට මරණ බයයා තුළින් දුරුවෙලා යන. ඒ නිසා බොහෝ දෙනෙක් මැරෙන්න්නේ යනකොට කෑගහන්නේ විලාප දෙන්නේ මට මැරෙන්න්න බෑකේ කිය ඒ. තමන්ගේ ජීවිතයේ තමන් තෘප්තිමත්නෑ. තමන් කරගත්ත දේවල් තුළ පිනක් කුසලයක් තුළ තමන්ට පරලෝ ගමනගැන් ලොකු විශ්හසයක් නෑ. තමන් කරගත්ත අකුසල් පවකං ඊළඟට තන්හාාවෙන් අල්ලගත්ත දේවල් තුළ මේවා දාලයන්න බැරූ ඇතිවල අසරනකමක් තමයි මරණ මං්චකේ පුද්ගලයෙක්ව ඒ තරම් අසරන කරලා බියගන්නවල තැතිගන්නල ඒවගේ අසරණ මරණයක් කරුම කරලා දෙන්න. තියනිසා මරණ ඉදිරි අසරණ නොවෙන්න නම් ඔබ පුළුවන් තරන්. කරන්න කුසල් වඩන්න සද්දා සීල සුතතියාගේ ප්‍රඥාදීගුණ ධර්ම වඩන්නේ තියවෙනුවෙන් තමයි ඔබට මේ ධර්මදේශනා ධර්මසාකච්ඡා පංකම් මේ හැම දෙයක්ම තුළ ඔබ දැනුවත් කර ල අපි ධර්මී පැත්තර අරගෙන යන්නේ. දැඟ ඔය හිත පිහිටුවා ගැනීම කියන කාරණාව නිසාවෙන්ම වෙන්න ඇතිද අපේ හාමුදුරණ ස්සර අපේ ආච්චියමල එහෙම සවස උදාාවෙනකොට නැත්තම්ම හිරු බැහැගෙන යන ොහොතේ සන්ධ්‍යාව උදාාවෙන මුොහොතේ පවුල සියලු දෙනා එකට එක්කාසු කරගෙනව පන්සේ පනස් ජාතක කතා පොතෙහෙම අරගෙන ජාතක කතාාවත්දකක් කියවලා මිනිසුන්ඒ ජීවිතයට යහ පද්‍යයක් එක්කාසු කරන්නේ සිත පිහිටවාගැනීමේ අරමුණක් ඇතිව වෙන්න ඇතිද. ඇත්තටම දැම් පරයන දැම්මේ රූපවාහිනී ඊ ළඟට මේ ඉන්ට්‍රනේත්. මේ තියෙන්න වර්තමානම අවුරුදු තියහතලයක් තුළ ඇතිවෙච්ච මේ තාක්ෂණික පෙරලියත් එක්ක. අපි අම්මලා තාත්තලා රූපාහිනියළඟ ටෙලිනාටේ තුළරෑ එකොළ හා දොලහ වෙනකං කාලකන්නි වෙවී මේ යන ක්‍රමයෙන් එහා ගෙහිල්ලා ඔබ හිතන්නකු මීට පරම්පරාවකට දෙෙකට එහා මේ රූපාහිනී නැතිකාල මේ මේ වගේ තාක්ෂණයක් මේ අන්තරජාල පෝර්න්් නැතිකාලි මිනිස්සු. ඒ ඇයි උදේ නැකිටලා බුද්ධ පූජාවතීලා ගවල්ල බුදුන් ඇද. දවල්ට බුද්ධ පූජාවතීල බුදුන් අදීනෝ. හවසට ගමේ ඇවිදල මල්ටිකක් කඩාගෙනැවිල්ලා හොඳවට බුදුන් ඇදලා. ඊළඟට දරුවූ අර පොඩි අය හරි එකතු කරගෙන ගෙවල්ලල හොඳට තුන් සූට්‍ර කටපාඩම් පරනම්මල තාත්තල ඉන්න වායසකකාච්චිල තුන් සූට්‍රිටපාඩම් පිරි. නිදාගන්න කියත් ඇඳට ගෙහිල්ල ඉතිපිසෝ ගාතාව හත්සරයක් ඉතර කියලා තමයි ඇඳට ගොඩ වෙලා නිදාගන්න. ඊළඟට සමහර උදේ නැකිටපු ගමම්ම අර මෝර පිරිතේ ගාතාකවල් කියලා උදේ පාන්දරම දවසා ආරම්භ කරන්නේ බුදු ඇද. අවර යනකොට මෝර පිරිතේ ගාතා දෙක්ති නො ඉර බැහගෙන යනකුට රාත්‍රී කාලෙ මට කිසිදු කරදරයක් විපතක් නොවේවා කියලා තුනරුවන්ගුණ සෙහිකරලා කරගන්න ආරක්‍ෂාවක් අධිෂ්ඨානය. එතකට මේ වගේ පිරිතෙන් ධර්මෙන් හැමවෙලාම ජාතක කතාවක් හරී බුදුබන පදයක් අහලා. ඒ කතාව මෙනෙහි කල්ලා නිින්දටගේ අර ටෙලිනාටේක තියෙන ගහ මරාගන්නේ එකක් ඊරිසියා වෛරයේ කුහකකමත් එක්ක එදා දවසේ? ැ බලන්න සාමාන්‍ය ටෙලි ටියක් අවසන් කරන්න ඉදා දවසේ කොටස කුතුහලයක් තියලනේ හෙට මොකක් වෙේද. දැන් අපිගම නිකන් සාමාන්‍ය කතාවක නිගං පිහියක් අනින්න එනවා අනින්න පිහිය උත්සනකොටම කතාව අවසන් කරනවා. ඉතුර ටික හෙට එදකොට දැම් මේ මෙයා නිදාගන්න ගියාහම හිතන අරයට ඇන්නද දන්නේ. මැරුණද දන්නේ. ප්‍රධාන කතාව ඉන්න ප්‍රධානි මැරුුණද දන්න මොකක් වෙේද මේ කුතුහලයක් තුළ තමයි. ඒකයි අවසන් වවෙෙන දැ පහුවදාාව උදේ නැකිටන වෙලාවේ උයන්නකොට හැම වෙලේම දැන් අද කතා විමුකක්වෙයිද. අරය මැරයිද. එදවට ඔය මානසිකත්ය තමයි දවස ගෙවෙන්නේ. හැබැයි ජාත කතාවක් කහලා බනක් කහලා ධර්මේ තුළ හිතහදාගෙන බුදුගුණ සිහිකළ නිදාගන්න කෙනාට ඒ වගේ මානසිකා සහනයක් වදයක් නෑ මනසට. එයා බොහොම සතුටක් ධර්මී සිහිකරග නිදාගත්ත නින් දෙ මැරුණ සුග යෙන? න්න එනිසා තමන්ගේ හිත රැකගන්න ඔබ දක්ස වෙන්න. ඔබේ හිත අවුල් කරන ඔබේ හිත නොමගේයවන හිත පීඩාවට පත්කරන මේ කාම ලෝක තියෙන මේ දේවල්වට අහු වෙලා තමගේ ජීවිතේ විනාසකරගන්න එපා මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ පුළුවන් තරන් ධර්මයෙන් හිත රැකගෙන ඉතාරක් සාහකරගන්න කෙනෙක් බවට පත්වෙන්. මෙවැලි වටිනා ධර්මදේශනා තිනපතාශ්‍රණය කිරීමට. අපගේ YouTubeුෝ චනලේ සබස්කටරයිප් කොට එක ඇබි දෙල් සලකුණ කලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණා.